කොහොමද ඉතින්? මං ආවා අනුරාධපුරයට. මං කොළඹින් පිටත් උනේ උදේම. ඉතින් පැය 6ක විතර ගමනකින් පස්සේ තමයි අනුරාධපුරයට ආවේ. ඉතින් කඩන රහට වැඩසටහනෙන් හැමදාමත් විවිධාකාරයේ පළාත්වලට යනවා. ඒ විතරක් නෙවෙයි විවිධාකාරයේ කෑම් බීම හදන පිරිස එක තමයි කතා කරන්නේ. ඉතින් මේ වෙලාවේ ජනාකීර්ණ ප්‍රදේශයක් වාට පත් වෙලා තියෙන අනුරාධපුරේ ටවුන් එක, නිව් ටවුන් එකේ ඉන්නේ. ඉතින් අද දවසේ රසවත් කෑමක් අපි හදන්න සූදානම් වෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා ගන්න ඕන දේවලුත් පොඩ්ඩක් බලලා කාත් එකද හදන්නේ කියලාත් බලලා අපි හදමු කෑමක්. යම්මාත් මේ වගේම නගරෙත් බොහෝ දෙනෙක් බඩේ රුංග වලින් හැදෙන කෑම වර්ග කන් හරි ආසයිනේ. ඔබත් ඉතින් පාරේ යනකොට සමහරක් වෙලාවට පාර අයිනේ විකුණන්න තියෙන ඇති බඩේ රුංග කරා. ඔබට රස දැනිලා එහෙම බඩේ රුංග කල්ලා කන්න හිතෙනවනේ. සාමාන්‍ය රුපියල් 40 35 ඔන්න ඔය ගණන් හිලව් වලටනේ බඩේ රුංග කරා පිකිනෙන්නේ. ඉතින් කටර රහට වැඩසරහන හැමදාමත් විවිධ වර්ගයේ කෑම් බීම හදනවා. හැබැයි අතීතයේ හදපු තාමත් අපි රස විඳින්න ආස කෑමනේ මේ විදිහට හදන්නේ. අද මට හිතුණා බඩේ රුංග වලින් කෑමක් හදන්න. අනුරාධපුරයට ආවට පස්සේ තවත් විශේෂ කෙනෙක් මුණ ගැහුණා. ඒ තමයි අද දවසේ මේ කෑම වේල හදන්න මට කියලා දෙන කෙනා. ඒ තමයි නදීමා ජයවර්ධන මහත්මිය. අපි මුලින්ම යව අඳුල්ලා දෙන්නම්කෝ. අයබෝන්. කතාවෙන් කතාවෙන් ඔන්න මම බඩේ රුංග කරලත් සුද්ධ කරා. මට කියන්නකෝ බඩේ රුංග වලින් මොනවද මට හදන්න කියලා දෙන්න. ඔව් ඇත්තටම බඩේ රුංග අපි එදිනෙදා තම්බලා කනවා. ඉස්සර මිනිස්සු පුච්චලා කෑවා. ඕනම විදිහකින් ගත්තොත් බඩේ රුංග කියන්නේ පෝෂණ යගෙන් ඉහළ මේ හොඳ ධාන්‍යයක්. ඇත්තටම පොඩි ළමයිට ඕනම කෙනෙකුට ගුණදායී ආහාරයක්. ඉතින් මේකට කවුරුත් ප්‍රියයි. ඒ නිසා ඔව්. හරි මම නම් කාලා දෙන්නේ බඩේ රුංග පුච්චලා එහෙම නැත්නම් තම්බලා තමයි. ඔව්. හැබැයි අද මට මොන විදිහකටද කියලා දෙන්නේ? ඔව් අද ඇත්තටම විශේෂ දෙයක්. අද මම පුතාට කියලා දෙන්න යන්නේ මේ කිරි බඩේ රුංග වලින් ව්‍යංජනයක් කොහොමද සකස් කරගන්නේ කියලා. හරි රසවත් කෑමක් වෙයිනේ. එහෙනම් මේ කෑම හදන්නත් ගොඩක් දේවල් ඕන කරන්න ඇති. මොනවද ඕන කරන්න දේවල්? මේකට අපි කපලා හරි ගලවලා හරි ගත්ත බඩේ රුංග කෝප්ප 1යි ඊළඟට මිරිස් කුඩු ස්වල්පයක් කහ කුඩු ස්වල්පයක් 3/5 කුඩු ස්වල්පයක් අබ්බ ඊළඟට අවශ්‍ය පමණ ලුණු ඊළඟට පොල් තෙල් ස්වල්පයක් ඊට අමතරව රතු ලුණු ගෙඩි කිහිපයක් අමු මිරිස් කරල් 3ක් පමණ ඔන්නයේ දේවල් ටික තමයි ඕන කරන්නේ. හැබැයි වැඩේ පටන් ගන්න තැනක් තියෙනවනේ. කොතනින්ද වැඩේ පටන් ගන්න ඕන? ඔව් ඇත්තටම අපි මේ කරලා සුද්ධ කරලා මේක ඇට ටික ගලව ගන්න ඕනේ. ඇට ටික ගලව ගන්නත් විදිහක් ඇතිනේ. මටත් කියලා දෙන්නකෝ බලන් ඉන්න ආසයි. හරි.
එතකොට මේවා තියෙන හරි කිරි රසක් තියෙනවා. ඒ රස වැඩි කරගන්නත් එක තමයි ඇට වශයෙන් ගන්නතෝ පොඩ්ඩක් කලලා අපි මේවා යොදා ගන්නෙ. මං හරි නේද? ඔව් ඇත්තට මේකේ රසය ඉස්මතු කර ගැනීමනේ අපේ මේ ප්‍රධාන අරමුණ වෙන්නේ කිරි බඩේරුම් ව්‍යංජනය. එතකොට මේකේ කිරි රසත් එක්ක ගන්න ඕනේ. ඊළඟට අමිරිස් කරල් දෙකක්. දැන් ඔය කපන්නේ අමිරිස්නේ. දැන් මුලින් අඳුන්නා දෙද්දි කිව්වා මිරිස් කුඩු ගැන. ඔය ටික මේක සැර වැඩි කෑමක් විදිහට හදන්න. ඔව් ටිකක් ඒක ටිකක් කටට සැර ගතියයි. කිරි රසයත් එක්කම ලැබෙන නිසා අපිට ඕනනම් පොඩි ළමයට දෙනවා නම් මේ සැර දාන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. මිරිස් කුඩු ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. දාගන්න අමිරිස් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අපිට ඒ විදිහට කැමති විදිහට ඒක සැර වැඩි හෝ අඩු වශයෙන් අපිට මේක සකස් කරගන්න.
ගානට තෙල්ටිකනම් පැහිගෙන එන්නේ. ඊළඟට අපි එකතු කරගන්න ඕන දේවල් එකතු කරගන්න. මොනවද මුලින්ම එකතු කරගන්නේ? අපි මුලින්ම රතු ලුණු ටිකයි සුදු ලුණු ටිකයි මේ ටෙම්පරා දුව සඳහා එකතු කරගන්නවා. ඊළඟට අපි රම්පෙ කරපිංච අමු මිරිස් ටික එන සල් කුරුඳු කුරුඳු ටිකත් මේක ටෙම්පරා දුව සඳහා අපි මේ එකම එකතු කරගන්නවා. හොඳ සුවඳක් එනවා. ඒ වගේ මේකේ අපි ටෙම්පරා දුව සඳහා යොදපු දේවල් හොඳ ඖෂධීය ගුණයෙන් යුතු දේවල්. ඒ නිසානේ අපේ ආච්චි අම්මලා සීලා දීර්ඝ ආයුෂ කාලයක් භුක්ති විඳින්නේ. මේ විදිහේ ගුණවත් කෑමක් කෑවට පස්සේ අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතේ තවත් සුවදායි තත්ත්වයට පත් වෙනවා. ඒ තරන්නේ ඔවුන්ට වැඩි කාලයක් ජීවත් වෙන්නත් වාසනා ගුණයක් ලැබුණා. ඔව් අපිට දැන් මේකට කුළු බඩු ටික එකතු කරගන්න පුළුවන් අපිට. මොනවද ඕන ඉස්සෙල්ලම? මිරිස් වතුර ස්වල්පයක් එකතු කරගමු. දැන් මේ වතුරනේ අපි එකතු කරන්නේ. අපිට පොල් කිරි වගේ දෙයක් එකතු කරන්න බැයිද? පුළුවන්. නමුත් මේක මේ බඩේරුංගුව තියෙන කිරි රසය ඉස්මතු වෙන්න අපි කිරි අවශ්‍ය නැහැ අපිට. මේකේ කිරි රසයම ඇති ව්‍යංජනයේ රසවත් වීම සඳහා. ඒ කියන්නේ අපි කියන්නේ කිරි බඩේරුංගු ව්‍යංජනය කියලා. ව්‍යංජනනේ. ඔව්. එතකොට මේකේ එතකොට කිරි එකතු කරොතින් මේ බඩේරුංගු වල තියෙන රහ එහෙම නැත්නම් ඒකේ තියෙන සුවඳ ඒකේ තියෙන ගුණේ නැති වෙන පොල් කිරි එකතු කරොත්. ඔව්. ඒකයි අපිට මේකේ රසයම ඉස්මතු වෙන විදිහට මේ රසයම අපිට ප්‍රමාණවත්. ටෙම්පරා දුවෙන් පස්සේ ගැලින්ම එකතු කරන්නේ වතුර. වතුර කියන්නේ පිරිසුදු දෙයක් නේ. ඉතින් වතුරෙන් තමයි මේක තැම්බෙන්න දෙන්නේ. ඊට පස්සේ අපි මේක තැම්බීම සඳහා විනාඩි 10ක් විතර වහලා ලිපේ තියාගන්න. දැන් අපි මතක් කරවුවා තින් ආයි පාරක් අපිට කියන්නකෝ මොනවද එකතු කරගෙන ගිය ටෙම්පරා දුවෙන් පස්සේ කියලා. ඔව්. අපි ටෙම්පරා දුව සඳහා 3-5 කහ අබ මිරිස් කුඩු එකතු කරගත්ත මේ තෙලට ටෙම්පරා දුව අර ද්‍රව්‍යයත් එක්ක අපි ඊට පස්සේ තමයි අපි අර වෙන් කරගත්ත බඩේරුංගුවට තලාගත්ත ඔක්කොම දේවල් මේකට එකතු කරා. එකතු කරලා වතුර ස්වල්පයක් අපි එකතු කරගත්තේ තැම්බීම සඳහා. හරි. ඒ කියන්නේ අපි මේක ඉදෙන්න මේ විදිහටම තියන්න ඕනේ වතුරෙන් විනාඩි 10ක් විතර. ඔව්. දැන් ව්‍යංජනේ මේක තැම්බීගෙන එන්නේ. මේ කරුමුඩිය අරිද්දි තමයි මම දැක්කේ මේක ඉදීගෙන එද්දි කජු වගේ ගතියක්. ඇත්තටම මේ කජු වගේ රහයිද? ඔව්. ඇත්තටම කිරි රසයකින් යුත් නිසා හරිම රසයි මේක. මේ ඒ නිසා අපිට මේක මේ රසවත් ව්‍යංජනයක් විදිහට සකස් කරගන්න පුළුවන්. බත් එක කන්න පුළුවන්. රොටි වගේ දෙයක් එක්ක අපිට මේක ගන්න පුළුවන්. දැන් අපි මේ ලා බඩේරුංගු ඇටනේ ගත්තේ. ඔව්. මේ ඇට වලින් තව මොන වගේ දේවල්ද හදන්න පුළුවන්? ඔව් අපිට රොටි හදා ගන්න පුළුවන් ගලේ අඹරගෙන. ඊළඟට අපිට පිට්ටු සකස් කර ගන්න පුළුවන් පිට්ටු ආකාරයට. ඒ විදිහට විවිධ ආහාර සකස් කර ගන්න පුළුවන් මේකේ. ඔබට මතකද බඩේරුංගු පිට්ටුයි වැවුමාළුයි කෑවා? ඒ විදිහේ කෑම බොහොමයක් පලාතෙන් පලාතට වෙනස් වෙන විදිහට හදන්න ගැමියන් දන්නවා. ඕ නෑත අතීතයේ ඉඳන්ම මේ දේවල් හුරු පුරුදු වෙලා තිබේ. ඔවුන්ගේ ජීවන රටාවට මේ හැම දෙයක්ම එකතු කරගන්න ඕන නිසා. ඉතින් දැන් විනාඩි කීපයක් ගත වෙලා ගියානේ. තැඹිලා ඇතිද? ඔව්.